දසුන් දෙව් YouTube channel එකට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. කලින් වීඩියෝ එකේදී මම කිව්වා ඊළඟ වීඩියෝ එකේදී MVC architecture එකත් එක්ක ගිහිල්ලා කොහොමද app එකක් හදාගෙන යන්නේ කියලා. ඒ වගේම ඒක run කරගන්න. ඒ වුණාට ඒක කරන්න කලින් ඉස්සෙල්ලාම අපි Laravel වල directory structure එක ගැන පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕන මොනවද මේ මොකද project එක create වුණාම ගොඩ folders ටිකක් අපි දැක්කා. ඒ ෆෝල්ඩර් මොනවද කියලා පොඩ්ඩක් අයිඩියා එකක් ගමු ඉස්සෙල්ලා. ඉතින් ඉස්සෙල්ලා මම ප්‍රොජෙක්ට් එකට යන්නම්. මම ප්‍රොජෙක්ට් එක ඕපන් කරන් ඉන්නේ මෙන්න මෙතන. මේ ඉස්සෙල්ලා අපිට හම්බ වෙන්නේ ඇප් කියලා ෆෝල්ඩර් එකක්. මේ ඇප් ෆෝල්ඩර් එක ඇතුලේ තව ෆෝල්ඩර්ස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි කන්සෝල්. කන්සෝල් එක පාවිච්චි කරන්නේ නමේම අර්ථය තියෙන කන්සෝල් එක කියන්නේ ටර්මිනල් එක වගේමයි. ඉගෙන ටර්මිනල් කමාන්ඩ් වලින් මොනවා හරි දෙයක් කරනවා නම් ඒක ඒ දේ කරන දේවල් තියෙන්නේ මෙන්න මේ console directory එක ඇතුලේ. ඊට පස්සේ exception කියලා තියෙනවා. exceptions folder එක ඇතුලේ තියෙන්නේ error handling කරද්දී ඒවට ඕන දේවල්. ඒ වගේම ඊළඟට තියෙනවා http. http වල තමයි controllers middleware හැම තියෙන්නේ. ඒ වගේම අපිට ඕන දෙයක් මේක ඇතුලට දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් වුණාම තියෙන ටික තමයි මම මේ කියන්නේ. මේ තියෙන්නේ අර MVC ආකිටෙක්චර් එකේ කියන ওই C අකුරෙන් කියවෙන කන්ට්‍රෝලර්ස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් කන්ට්‍රෝලර්ස් පාවිච්චි කරන්නේ මොඩල් එකක් එක්ක කනෙක්ට් වෙන්න. ඒ කියන්නේ මොඩල් එකකින් ඩේටා ගන්න, ඩේටා දාන්න ඒ වගේ දේවල් වලට තමයි කන්ට්‍රෝලර්ස් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා මොඩල්ස්. ඒ තියෙන්නේ MVC වල M අකුරෙන් කියවෙන මොඩල්ස්. මොඩල්ස් කියන්නේ මොඩල් දැන් මෙතන යූසර් කියලා තියෙනවා. යූසර් කියන්නේ යූසර් ටේබල් එක. කියන්නේ ඩේටාබේස් එකේ යූසර් ටේබල් එක තමයි ওই ෆයිල් එකෙන් කියන්නේ. ඒක ඉස්සරහට අපි වැඩ කරද්දි තේරෙයි. ඉතින් ප්‍රොවයිඩර්ස් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. මේක පාවිච්චි වෙනවා අපි මොනවා හරි ප්‍රොවයිඩර් කෙනෙක් හදද්දි. ඉතින් මෙතන දැනටම තියෙනවා Laravel ලගේ ප්‍රොවයිඩර්ස් ඔතෙන්ටිකේෂන් වලට ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ දැම්මම. ඊට පස්සේ bootstrap කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. bootstrap වල කරන්නේ bootstrap framework එක එක තමයි මේක තියෙන්නේ. ඒ වගේම මම මෙතන ෆයිල් එක ඕපන් කරන් ඉන්නේ දැනටම close කරලා දැම්මා. ඉතින් මෙතන cache එක يعني performance optimize කරලා තියෙනවා මේ ෆෝල්ඩර් එක ඇතුළේ. දැන් අත්‍තරම අපිට මේ bootstrap කියන ෆෝල්ඩර් එක පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක භාවිත වෙන්නේ නැති තරම්. ඊට පස්සේ config කියලා folder එකක් තියෙනවා. config folder එක ඇතුලේ අපේ app එකේ يعني අපි හදන website එකේ සම්පූර්ණ configuration files තියෙන්නේ config folder එක ඇතුලේ. ඊට පස්සේ database කියලා තියෙනවා. database වල තමයි database වල table migration file ටික තියෙන්නේ. seeders තියෙනවා. ඉතින් seeders migration ගැන ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ නෝඩ් මොඩියුල් කියලා තියෙනවා. නෝඩ් මොඩියුල් නම් හැදින්නේ නෑ නිකම්ම. ඒ කියන්නේ Laravel project එක create කරපු ගමන් නෝඩ් මොඩියුල් හැදින්නේ නෑ. මම මේ වීඩියෝ එක හදන්න කලින් මම project එක run කරන වීඩියෝ එක හදලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකේදී create කරපු ඒ කියන්නේ authentication එක create කරා. ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒක create කරත් තමයි මෙන්න මේ folder එක create උනේ. ඉතින් මේ නෝඩ් මොඩියුල් පාවිච්චි කරන්නේ එක නම් ඉස්සරහට කියන්නම්. ඒක දැනට පොඩ්ඩක් skip කරමු. ඉතින් ඊළඟට හම්බ වෙන්නේ public කියලා folder එක. public folder එක ඇතුලේ තමයි කියන්නේ අපි හිතන්න අපේ project එකේ මොනවා හරි user ට public ක මොනවා හරි දෙන්න ඕන නම් ඒ කියන්නේ ඕනම කෙනෙක්ට මේ public කියන folder එක access කරන්න පුළුවන්. ඒ නිසා මේ public folder එක ඇතුලේ තමයි CSS JavaScript වගේ දේවල් තියලා තියෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙනවා resources. resources folder එක ඇතුලේ තමයි views තියෙන්නේ. ඒ කියන්නේ හැම view එකක්ම තියෙන්නේ මෙන්න මේ resources folder එක ඇතුලේ. අපිට ඔය Laravel application එක අපි හැදුවම අපිට user පේන දේවල් තියෙනනේ මේ දේවල් ටික තියෙන්නේ මෙන්න මේ resources folder එක ඇතුලේ. ඊට පස්සේ roots කියලා folder එකක් තියෙනවා. roots වලින් කරන්නේ අපි හිතන්න ඔයාගේ වෙබ්සයිට් එකේ නම, ඩොමේන් එකේ නම example.com. ඔක තමයි සයිට් එකේ නම. සයිට් එකේ නම example.com. ඊට පස්සේ අපි මේකට
කන්ටැක් අස් පේජ්ජයක් හදන්න. පේජ්ජ එක හදලා අපි උකට රූට් එක, ඒ කියන්නේ ඒකේ පාත් එක දෙන්නේ example.com/contact us. අන්නේ වගේ මොනවා හරි contact us, ඒ වගේම about us, නැත්නම් home, dashboard වගේ root හදන්නේ මෙන්න මේ root folder එක ඇතුලේ. ඊට පස්සේ storage කියලා දිනවා. storage එක පාවිච්චි කරන්නේ අපි හදන application එකේ මොනවා හරි store කරගන්න දෙයක් තියෙනවා. හිතන්නකෝ user ගේ image එකක් අපි අරගෙන ඒක අපි store කරගන්න. ඒක අපි public දෙන්නේ නැහැ. public දෙන්න ඕනේ නැත්තම් public දෙන්නේ නැහැ. ඒ වෙලාවට අපිට storage පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ storage folder එක access කරන්න පුළුවන් site එකට විතරයි. නැතුව public, ඒ කියන්නේ එළියේ ඉන්න අයට access කරන්න බෑ. ඊට පස්සේ test කියලා folder එකක් තියෙනවා. test folder එකෙන් කරන්නේ testing වලට තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ vendor කියලා folder එකක් තියෙනවා. අපි ওই composer වලින් install කරගන්න හැම package එකක්ම මෙන්න මේ vendor කියන folder එක ඇතුළට තමයි යන්නේ. ඒ ටික install වෙන්නේ මෙන්න මෙතන. හරි. ඊට පස්සේ මෙච්චර තමයි folder තියෙන්නේ. ඊට පස්සේ file ටිකක් තියෙනවා .env කියලා ෆයිල් එකක්. editor config කියන්නේ නම් මේක නම් මම හිතන්නේ VS code වලින් එන එකක්. ඊට පස්සේ .env කියන්නේ environment file එක. environment file එකේ අපිට ඕන environment ටික මෙන්න මෙතන තියාගන්න පුළුවන් මෙන්න මේ ෆයිල් එකේ. env.example කියන්නේ මෙන්න මේකෙම copy එකක්, ඒක වැඩක් නෑ. git attributes කියලා තියෙනවා. ඒක පාවිච්චි වෙන්නේ git එක වලා GitHub වගේ පාවිච්චි කරනවා නම් ඒකට තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම යට මේ තියෙන ෆයිල් එකත් වැඩන්නේ. artisan කියලා ෆයිල් එකක් තියෙනවා. ඒක artisan ෆයිල් එක තියෙන අපි ඔය php artisan කියලා command run කරද්දි තමයි මේ artisan ෆයිල් එක පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ composer.json කියලා තියෙනවා. ඒකත් ඕන වෙන්නේ නැහැ. මෙතනිනුත් අපිට අර composer වල අපි composer වලින් මොනවාරි command එකක් මෙතන run කරලා package install කරනවා වෙනුවට මෙන්න මෙතන require වලට අපිට ඕන package එකේ නම දාලා, package name එක දාලා composer install හරි composer update එකක් කරගන්න මේ package එක install කරගන්න පුළුවන්. ඒක තමයි ඒක තියෙන්නේ. composer lock කියලා තියෙනවා. ඊළඟට file එක lock එක lock file එකේ auto තමයි, කියන්නේ auto overwrite වෙනවා අපි මොනවා හරි install කරද්දි composer එක. docker කියලා තියෙනවා. docker කියන්නේ laravel එක වැඩ කරන දෙයක්. ඒ කියන්නේ laravel install කරන්න docker පාවිච්චි කරනවා. package.lock.json කියලා තියෙනවා. ඒක ඔය node module එක වැඩ කරද්දි තමයි මෙන්න මේ ෆයිල් එක පාවිච්චි වෙන්නේ. ඒ වගේම package.json කියන ෆයිල් එකත් ඒත් එක්කම යන එක. ඉතින් මෙන්න මේ php unit.xml මේවා ටෙස්ටිං වලට පාවිච්චි කරන ඒවා. readme කියලා ෆයිල් එකක් තියෙනවා. මෙතන කියලා තියෙන laravel ගැන. ඒ වගේම server.php මේක laravel application එක run කරන්න, ඒ කියන්නේ මේ, ඒ කියන්නේ project අපි හිතන්නකෝ දැන් project එක පටන් ගන්න මෙන්න මෙතනින්. ඒ කියන්නේ මේක හරහා තමයි ඔක්කොම යන්නේ. ඊට පස්සේ webpack.mix.js ඔකත් වැඩක් නැහැ. ඉතින් ඔකේ css JavaScript වගේ දේවල් compile කරන වගේ දේකට තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් මේක තමයි laravel වල directory structure එක. මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒක ඔළුවට යන්නේ නැති කියලා හිතනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අදම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.